ඒගොල්ලන්ග දේශපාලන හැමදාම තියන්නේ ගම දුප්පත් වුණොත් විතරයි. ඒ නිසා කවදාවත් අපේ රටේ ගම දුප්පත් භාවයේ මුදවාගෙන සරස්මක් වොන්න තිබුණේ නැහැ. අපේ ආණ්ඩුවේ ප්‍රධානම කාර්යය තමයි මේ ගම දුප්පත් භාවයේ මුදවා ගන්නවා. ඩෆ් කන්ඩිෂනර් නැති හිසකෙස් වල පනාව හිර වුණත් ඩෆ් කන්ඩිෂනර් ගෑවූ හිසකෙස් මතින් පනාව ලේසියෙන් ගමන් කරනවා. ඩෆ් කන්ඩිෂනර් පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙනමින් ජාතික ජනබල වේගයේ පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් අද අම්පාරේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබල වේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයේ සුහස්නදවත් ගහනාරාවේ අසා සිටින්නට මිනිසෙක් නෙනවා ඒ ජනාධිපති ඡන්දෙදි විවිධ අවලාද ගහද්දි මුස්ලිම් ජනතාව අතරට ගිහිල්ලා කිව්වා වැඳ නමස්කාරය කරන්න දෙන්නේ නැහැ පස්වෙල වඳින්න දෙන්නේ නැහැ රැවුල වවන්න දෙන්නේ නැහැ ඔවුන්ගේ සංස්කෘතියන් ඉටු කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි ජාතීන් අතර සැකේ අවිශ්වාසය ගොඩනගන්න සිංහල බෞද්ධ ජනතාව අතර සැකය හදන්න මුස්ලිම් ඉස්ලාම් ජනතාව අතර සැකය හදන්න මත වැපුරුවා. ඒවා බොරු අවලාද බව පිළිගනිමින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මේ රටේ ජනතාවට ශක්තිමත් භාවයක් විශ්වාසයක් තිබුණා ජාතික ජනබල වේගී ආණ්ඩුව හදන්න. දැන් ඒ කියපු අය මේ අම්පාරට එනොමද පහුගිය ජනාධිපති ඡන්දෙම ඒ දෙන්න වැඩිපුර හිටියේ නැගෙනහිර උතුර කල්මුනේ එන්න ඇති සමන්තුරේ එන්න ඇති අම්පාරේ එන්න ඇති පහුගිය ජනාධිපති ඡන්දර ආවද නැද්ද ආවනේ මේ ඡන්දෙ ඉන්නවද ඇයි එන්න නැත්තේ ඒගොල්ලන්ට ඇවිල්ලා කියන්න තව දෙයක් ඉතුරු වෙලා නැහැ ඒගොල්ලන්ට මොකද සිද්ධ වෙලා තිබෙන්නේ අසාර්ථක භාවයේ පතුලටම ගිලිලා තිබෙන්නේ හැබැයි දැන් රැස්වීම නැති වුණාට මාධ්‍ය සාකච්ඡා තියෙනවා ලේසියිනේ පුටුවයි මේසෙයයි පිටිපස්සේ බැනර් එකයි මයික් කීපෙයි කැමරා දෙකයි ඔච්චර ඒ වගේ දැන් ආය අසත්‍ය අවලාද කියන්න පටන් අරගෙන තිබෙනවා ගමට එන්න බෑ රටේ මතයක් කියන්න බෑ ජනතාව මේවට අහුම්කම් දෙන්නේ ජනතාව අහුම්කම් දෙන්න එකතු වෙන්නේ නැහැ හැබැයි මාධ්‍ය බලයක් උපයෝග කරගෙන අසත්‍ය කරුණු දැන් කියන්න පටන් ගන්න තියෙනවා හැබැයි ඒ සියල්ලට මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා මේ රටේ ජනතාව නිසි පිළිතුර ලබා දෙන බව අපිට විශ්වාසයි මේ දිස්ත්‍රික්කයේ දේශපාලන ව්‍යාපාර ගොඩනැගිලා තිබුණේ මුස්ලිම් අයට වෙනම පක්ෂ සිංහල අයට වෙනම පක්ෂ මුස්ලිම් ජනතාව තෝරගන්නවා මුස්ලිම් පක්ෂවල නායකයෝ සිංහල ජනතාව තෝරගන්නවා සිංහල පක්ෂවල නායකයෝ ඒ නිසා අපි ආගම් වලින් විතරක් වෙනස්කම් තිබුණා ආගම් වලින් විතරක් නෙවෙයි වෙනස්කම් තිබුණේ භාෂාවෙන් විතරක් වෙනස් නෙවෙයි වෙනස්කම් තිබුණේ පක්ෂවලිනුත් වෙනස්කම් තිබුණා අපි හැම අතින්ම බෙදුණු ජාතියක් බවට පත් වුණා හැබැයි මේ බෙදීමේ ප්‍රතිවිපාක වලට අපි මුහුණ දුන්නු ජාතියක් අවුරුදු 30ක අනවරත යුද්ධයකට අපි මුහුණ දුන්නා පාස්කු ප්‍රහාරයන් සිද්ධ වුණා සිංහල දෙමළ මුස්ලිම් ජන අතර සැකේ අවිශ්වාසය ක්‍රෝධේ වෛරය වර්ධනය වුණා අපේ රට ඉස්සරහට යන්න පුළුවන් ද අපි එකිනෙකා බෙදිලා අපිට ඉස්සරහට යන්න පුළුවන් ද අපි එකිනෙකා සැකයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් වෙලිලා මේ රටේ අනාගතය රඳාපවතින්නේ අපේ දරුවන්ගේ අනාගතය රඳාපවතින්නේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා සංවර්ධනය විතරක් නොවේ අපි මොනතරම් ප්‍රමාණයට ජාතික සමගිය හදන්න සමත්ද ඒතරම් ප්‍රමාණයට මේ රට දියුණු කරන්න පුළුවන් අපි බෙදුණු යුගය අවසන් කරන්න ඕන ඒ ආණ්ඩු දේශ බලය පවත්වාගෙන යන උපක්‍රමයේ උනේ ගම් දුප්පත්භාවයට තෙහෙළන එක ගම් දුප්පත් වුණාම ඡන්ද දිනන ලේසි ඔබ දන්නවා වැසිකිලි කෝච්චි දෙනවා කියලා ඡන්ද ගන්නවා හාල් කිලෝ 10ක් දෙනවා කියලා ඡන්ද ගන්නවා ඒකට ගම දුප්පත් වෙන්න ඕන තහඩු දෙකක් දෙන්නම් කියලා ඡන්ද ගන්නවා ඒකට ගම දුප්පත් වෙන්න ඕන රුපියල් 2000ට කෑම පාර්සල් රැස්වීම සූදානම් කරනවා ගම දුප්පත් වෙන්න ඕන ඒ නිසා ඒගොල්ලන්ගේ දේශපාලන හැමදාම තියෙන්නේ ගම දුප්පත් වුණොත් විතරයි ඒ නිසා කවදාවත් අපේ රටේ ගම දුප්පත්භාවය මුදවාගෙන සරස්මක් වොන්න තිබුණේ නැහැ අපේ ආණ්ඩුවේ ප්‍රධානම කාර්යය තමයි මේ ගම දුප්පත්භාවයෙන් මුදව ගන්නවා වීමිලදී ගැනීම පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා පහුගිය කන්නවල ආණ්ඩුවක වී ඇටයක් මිලදී අරගෙන නැහැ අද ගොවීන් ගාව වී නැ වී තියෙන ව්‍යාපාරිකයන් අතේ ඒ නිසා දවුන් මිල පාලනය කරන තත්වයකට ඇවිල්ලා තිබෙනවා අපි මේ තත්ත්වය වෙනස් කරනවා වී අලෙවි මණ්ඩලයත් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් සතු තියෙන සියලු ගබඩා යලි ප්‍රතිසංස්කරණය කරන්න කියලා අපි උපදෙස් දුන්නා එළබෙන මහ කන්නේ සහතික මිලකට වැඩිම වී ප්‍රමාණය මේ ආණ්ඩුව මිලදී ගන්න සැලසුම් අපි හදලා තියෙනවා ඊට පස්සේ හාල් වෙන්න පුළේ විකෘතියක් හදන්න බෑ කුඩා මෝල්ලිමියන් සංවිධානය කරනවා ලක් සතස සම්පකර ජාලය අර හාල් විකුණනවා ආණ්ඩුවේ ගබඩා වී තියෙන අඹරන්න පොඩි මෝල්ලිමියෝ ඉන්නවා විකුණන සම්පකර ජාලය තියෙනවා. ඒතර ගොවියට සාධාරණ මිලකට හාල් ලැබෙනවා. පාරිභෝගිකයට සාධාරණ මිලකට හාල් මිලදී ගන්න පුළුවන්. මෙරට ගොඩ නැගීම සඳහා දේශපාලන නායකත්ව සමීපව දෙන්න ඕන. කොහොමද අපේ දේශපාලන නායකත්වය තිබෙන්නේ? ජනාධිපති දේශපාලන බලය එකතන. පාර්ලිමේන්තුව දේශපාලන බලය තවතන. පළාත් සභාව දේශපාලන බලය තවතන. ප්‍රාදේශ සභාව නගර සභාව දේශපාලන බලය තවතන. දැනට අපිට දේශපාලන බලය තියෙන්නේ කොතනද? ජනාධිපති ධූරයේ විතරයි. ඒ විතර ප්‍රමාණවත් නැහැ මෙරට ගොඩ නගන්න. අපිට අවශ්‍ය මේ ප්‍රදේශ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ගෙනියන්න ආණ්ඩුවට අවධානය යොමු කරන්න
ජාතිකවාදීන් සැලසුම් මේ දිස්ත්‍රික්කේ ක්‍රියාත්මක කරන්න අන්න මේ දිස්ත්‍රික්වල මහජන නියෝජිත ඕන එනිසා අපි තා ඉක්මනින්ම මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා අන්න ඊළඟ දේශපාලන බලය තියෙන තැන පාර්ලිමේන්තු බලය අපි අත්පත් කරගන්න ඕන ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග